පැමිණියේ අපි කරන ලද පැමිණිල්ලකට අද CID කැඳවීමක් තිබුණා ඒ පිළිබඳ විභාග කිරීමකට වාචික ප්‍රකාශ ලබා ගන්න ඒ අනුව අපි ආයිත් නැවත කැඳවීමක් කරලා තියෙනවා මේ සම්බන්ධව ඉතා හොඳ විමර්ශනයක් සිද්ධ වෙන බව පේනවා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව කිව්වේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හැට කටයුතු කරපු අසිත සිල්වා මහත්මයා එවකට එතුමා හිටපු සභාපතිතුමා එතුමා ඒ ආයතනයේ සභාපති ධූරයේ දරන අවස්ථාවෙත් පෞද්ගලික ආයතනයක බේත් ආයතනයක බේත් මිනරටට ගෙන්න පෞද්ගලික ආයතනයක තනතුරක් දරමින් සිටියා. ඒක ඉතාමත්ම නීති විරෝධී ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කිරීමක්. එහෙම ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා ඉදදී තව තනතුරක් දරන්න බෑ බේත් කම්පැනි එක. අවුරුදු 3ක් මේ පිටටත් ඔහු අයින් වෙලත් අවුරුදු 3ක් යනකම් බෑ. එතකොට අපි මේක හෙලිදලව් කරාම පස්සෙත් එවගේම රෝගීන් සුරකීමේ සංවිධානයක් ඇට අභියාචනාධිකරණේ ගියහම අභියාචනාධිකරණේ තීන්දුවක් දෙනවා මේ පුද්ගලයාට විරුද්ධ මේ තනතුරු දරන්නේ නීති විරෝධී කියලා. මොහු 2018 වර්ෂයේ ඔහුගේ හිතවත් ආයතනයක් වෙනුවෙන් තම ඖෂධ නියාමන අධිකාරියේ සභාපති දරන විශේෂ බාහිර අගයීම් කරුවෙකු වශයෙන් ස්ලීම් ෆාර්මසූටිකල් ප්‍රයිවට් ආයතනයේ ඉන්ජෙක්ෂන් ගෙන්නීම නීති විරෝධී ලෙස විශේෂ සහතිකයක් ලබා දීලා තිනෝ මේ සම්බන්ධ අද අපි පැමිණිලි සිද්ධ කළා. ඒ වගේම 20 වර්ෂයේ පෙබරවාරි 14 වෙනිදා අභියාචනාධිකරණ විනිශ්චයතුමාගේ මේ සම්බන්ධ බලරහිත කරන කාරණ මේ නියෝගයක් ලබා දීලා තිනෝ ඒ නියෝගය සම්බන්ධවත් අපි අද CID එකට ඊට අදාළ ලිපි ලේඛන බාර දුන්නා. ඒ වගේම යම් පෞද්ගලික බේත් ආයතනයක් විසින් ලියාපදිංචි කර ඖෂධය තහනම් කර තිබුත් ඖෂධයක් KPMG ආයතනය වෙත ඇගීම් ලබා දීලා තිබුණා. ඒ තහනම් කළ දීපු ආයතනයේට CIC ෆාර්මසූටිකල් ප්‍රයිවට් ආයතනයේට යම් කිසි මුදලක් අරගෙන වෙන්නට ඕන කියන සැකිය අපි දුන්නා. ඔවුන් අවසර ලබා දෙන මේ සභාපතිවරයා ඒ තහනම් කරපු ඒ ඉන්ජෙක්ෂන් එක අවශ්‍ය කරන ඒ බේත් ගෙන්න සඳහා අවසර පත්‍ර ලබා දුන්නා තන. විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඖෂධ නියාමන අධිකාරියට වෙන් කර දෙනු අක්කර 3ක ඉඩම් ප්‍රමාණය මොවුන් කිසිම ඉදිකිරීමක් නොකර තවම ඔවුන්ගේ හිතවත් අයගේ ගොඩනැගිල්ලක මේ නියාමන අධිකාරිය පවත්වා යනවා. මේ පිළිබඳ ලොකු චෝදනා ගණනාවක් අපි මොවුන්ට මේ මොහුට විරුද්ධව තියෙන චෝදනා ගණනාවක් අපි එලි කරා. ඉතින් නැවත දැන් මොහු සභාපතිත්වයේ නැතත් මොහු නැවත මේ තනතුර සඳහා ආරාධිනව නැවතපත් වෙන්න ඒ සම්බන්ධව අපි වහාම විධිමත් විමර්ශනය සිද්ධ කරන්න කියලා ජනාධිපතිවරයන් ඉල්ලා සිටියා. ඒ වගේම ජනාධිපති ඉල්ලා සිටිනවා අපි CID සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය කරන සහයෝග ලබා දීමට දිගින් දිගටම කටයුතු සිද්ධ කරනවා. Breaking.lk